ධර්මයක්, ආර්ය උපවාදයක්, කායින වාචා චිත්තේන සමාධියන මයාකතන් ආදී මේ ගාථා කිය කමා කරන්න පුළුවන්ද කියලා මේක ප්‍රශ්නයක් අහන්නේ. යම් කෙනෙකුට ආර්යයන් කෙරෙහි උපවාදයක් ඇති වුණා නම් ඒ ආර්ය උත්මය හොයා ගන්න හරි නැත්නම් බුදු පියාණන් වහන්සේ සිහි කරලා බුදු පියාණන් වහන්සේ ගගනේ ගියම්ම සාමීනි වහන්සේගේ සමී කෙරෙහි එන සාරිකාවක් කෙරෙහි මගින් යම් අවලක් අසාධාරණයක් වුණා නම් වෙන්න පුළුවන්. ඒ වෙලා කියනවා නම් ඒක සිහි කරනවා. ඒ සියල්ලන්ට නායක වූ උත්තම වූ ඊය වූ මව් වූ මේ ආදි වශයෙන් ගුණ දී කරලා ඔබ වහන්සේ ඉදිරියේ මම කියලා කමා කරනවා ආයතනයක් එහෙම දැන් නොවෙන්න. මම ආයත සංවරයේ පිළිනනවා කියලා අදිස්ථාන කරගෙන අදහස් කරගෙන මෙන්න මේ ගාථාව කියනකොට ඒ කමාව ලැබෙන්න හේතු වෙනවා. කායේන වාචා චිත්තේන කයින් කරන වැඩ තියෙනවා. වචනයෙන් කරන දේ හිතෙන් කරන දේ අපවාදයක් නැගින්නේ ඔන්නේ කාරණාවලින් මොකක් හරි එකක් කරපුවා. ආරි උත්මේකෝ උත්මාවක් කෙරෙහි ඉංගි හිංසා කරනවා නම් ප්‍රාණඝාත අදත්තා දාන කාමීත්‍යාචාර කියන මේ තුනෙන් කෝක හරි කරනවා. ඒකට අවශ්‍ය වෙන කටයුතු වල නැඹුරු වෙනවා නම් අන්න කයි කෙරෙහිද උපවාදේ. මේ කණේ කරේ විතරක් නෙමෙයි උපවාද. කායික වශයෙන් උපවාද නැගිනවා විදියට. ඊළඟට බොරුවේ තවත්තලා හේලමෙන් විනෝලා පරිසභාවේ තවත්පත් කරලා ලාභී මුලා කරලා. එහෙම අවැඩක් කරන්න එහෙම කටයුතු කළා නම් ඒ හේතුවෙන් අවැඩක් අසාධාරණයක් කළා නම් අන්න එහෙම දේවල් මුලින් වචනේ උපවාද වෙනවා. ඊවාගේ දැඩි ලෝභයේ වෛරය විද්‍යා වෘත්තිය මුල් කරගෙන හිතවිලි වලින් යම්කිසි ආකාරයක අවලක් අසාධාරණයක් වෙනින්දී හිතවිලි හිතුවා නම් හිතෙන් කෙරෙන අවලක් වෙනවා. මෙන්න මේ තුන් ආකාරයේ කාටෝ වාපින් අවලක් අසාධාරණයක් වුණා නම් අන්න ඒක තමයි කායේන වාචා චිත්තේන අමාදීන මයාකතා. ඒවා මගින් දවල ප්‍රමාද. ඒ කියන්නේ කවුද මේ බුදුරන් වහන්සේලා කමා කරන්නේ ඉඳලන්නේ මේ කරන්න බෑ. මේ බුද්ධාවක කියන මේ ගුණේට යුද්ධ වෙන අයටයි මේ හැකියාව තියෙන්නේ. මොකද ඒ අය තමයි ප්‍රමාද වෙනවා කියන්නේ මොකද්ද දකින්නේ. දහම් දැකලා ඒ දුරු දහම් කිරීම විතර සිහියෙන් ඉන්නේ නැතුව අර සසර පුරුද්දකාරි පුරුදු කරගෙන ආපු ගතිලක්ෂණ වලට අනුහාරි ඔය ධාතියේ වැරදි පැත්තක් නැගිලා හිටන් නිකන් හරි නිකන් කඩ වැරුණා නම් ක්‍රියාව කතාව හිතිවිල්ල ඊට අනුකූල වුණා නම් ඒවා ප්‍රමාද දෝෂ. අනිහෙන්නක් මගින් සිද්ධ වුණා නම් හිතේ කය වචනේ අමාදීන මයාකතන් කිව්වේ එකයි අච්චයන් අජ්ජ නෙමෙයි අච්ච. අච්ච කියලා කියන්නේ ඉක්ම යනවා. යථාර්ථයේ ඉක්මෙව්වා. ගුණධර්ම ඉක්මෙව්වා. පිළිපැදේ ප්‍රියාමගේ ඉක්මෙව්වා කියලා කියනවා අච්ච වුණා. අච්චයන් ගමනේ වන්ති. පන්තියේ ගැරි බුදුරන් වහන්සේ දුහාමීනි. අන්නේන් දීකට මාර්ගදී කමා කරන්න. ගෝලි පඤ්ඤ තථාගත. මේ මහා බලෝ පරදෝ මහා ප්‍රඥාදී තථාගතයන් වහන්සේ. උභාති විදියේ මෙහෙම දෙයක් වතු කරන්නේ කියලා මම කමා කරනවා. දිවුරා වරුඳු වෙනවා. මෙන්න මේක තමයි ගාථාවේ කියන්නේ. නව සිතායින බුදුරන් වහන්සේ දෙබැල්ල බුදුරන් වහන්සේ කමා කරනවා කියන්නේ. බුදුරන් වහන්සේ දීන් ගිහින්තාවක් දුක කමා කරන එක නෙමෙයි ඔය කියන්නේ. මේ සසරේදී අපි කවදා හරි මේ ලෝක සතුන්ද කරපු හිංගිහිංසා ප්‍රමාද දෝෂ සීකලා මගේ මෙහෙම දෙයක් ඊට පස්සේ නම් කරන්නේ නැහැ. බුදුරන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් උන්වහන්සේ සාදුත්වයෙන් අදාගෙන ස්වාමීනි මගේ යම් කිසි ආකාරයක මිත්‍ර කල් රැවැල වුණා නම් අසාධාරණ කෙරෙහි වුණා නම් ඔබ වහන්සේගේ දරුවෙක් කියලා මම කොහොමද කියන්නේ?
වංශිකී දරුවෝ කාටවත් අවදා සාධාරණ කරන්නේ නැහැ. අයුතුකම් කරන්නේ නැහැ. ඉතින් ඔබ වංශිකී දරුවෙක් හැදීර මෙහි සිටින මම එහෙම දෙයක් කරන්න හරි නීචයි. මා කෙරෙහි කමා කරන්න මම එහෙම කරන්නේ නැහැ කියලා ආයුධ සංවරයේ පිළිලා සුද්ධ වෙනවා. කියලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් කියලා ඉතින් තමා ආයුධ සංවරයේ කියන්නේ නැවත එහෙම දෙයක් නොකරනවා කියලා අදිස්ථානයේ තබාගෙන සුද්ධ වායයටපත් වෙන එක. මෙන්න මේකයි දෙනි කරන්නේ. ඊට පස්සේ තමා දැනගන්න ඕනේ තමාගෙන් යම්කිසි අවලක් අසාධාරණයක් සිද්ධ වුණා නම් ඒවට වන්දි ගෙවන ක්‍රමයක් තියෙනවා හැබැයිලා. ඒ තමයි මේ බුද්ධ ශාසනයේ තේරුම් ගත්ත කෙනෙක් බුදුන් කෙරෙහි දාම් කෙරෙහි සම් කෙරෙහි යම් වක්පිළිවෙත් කරලා ලැබෙන පුණ්‍ය වාසනාව සීමා කරන්න බෑ. ගංගා වරාදයි පුණ්‍ය ගංගා උදල ගංගා කරනවා කියලා පෙන්නන්නේ. මෙන්න මේ මහා කුසලිත නැගලකොට ඒ කුසලිත සෝමනස් සහගතයි ඥාන සම්පවිතයි අග්‍රශ්‍රීතයි අන්‍යම මහා ගංගාවාගේ වීදෙනවා. අන්‍යම සක්වලේ වීදෙන පැතිරෙන සාන්තියක් ඒවැය තියෙනවා. ඒ කුසල බලේ පුණ්‍ය බලේ අප්‍රමාණයි. තමන් එහෙම දේවල් සිද්ධ කරලා අනේ මගින් කවදා හෝ පටන් යමෙකුට අවලක් අසාධාරණයක් වුණා නම් වරදක් ප්‍රමාද දෝෂයක් වුණා නම් ඒ ගෝචර වූ සත්‍ය කොහේ හිටියා? අද මේ අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද විහිදී පැතිරි බිහිතලා ඒ අය සුද්ධ මුද වේවා. මම ඔවුන්ට නැහිවා වැඩසේවා යන අදහසක් කවදා හරි කියලා දුන්නා නම් අනිවා වෙන්න එපා. ඊයේ විහාරයක් වේවා. මං කාටාරි හිංගියා ශිංසාවක් කරලා දුන්නා නම් මොනවා කරන්නද දැන්? මින් ඉදිරියට නම් එහෙම එකක් කරන්නේ නැහැ. විචහාගේ අප්‍රමාණ වන්දියක් වශයෙන් මේ පිළ ලැබිලා ඊයෙ කිසිදාක කරදරයක් නැතුව සුවිතමුද වේලා සැනසෙන්නේ සදා සැනසුවන් නිවන් සාක්ෂාත් කර ගැනීම හේතු වාසනා වී වතුන් මේ අදහස් තියාගෙන මෙන්න මේ ආකාරයෙන් අර පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. එතකොට ණයගේ වෙනවා. සසල තිවිච්ච කරපුවත් අපරාධ වලට වරදට කරපු කර වරදට වන්දි තමයි මේ පාප කියන්නේ. අපලෝපන්දරා කියන්නේ මාර්ග බාධක එනවා කියන්නේ ප්‍රධාන වශයෙන් එවුවා. හදාන බලලා ඉතින් ඕකේ අන්තරයක් හරි වැදගත්තර වැඩි. ඒකේ පෙන්වීම මොකද්ද කියලා හිතා ගන්න ඕනේ. ඒ භෞතික පරිසරයක් ඔන්නෑ කියලා තියෙන හැටි. මොකට අනුවද? අපි ඉතින් කරන මේ භෞතිකයට අනුවද? ඉතින් අපල බාධරාවෝ යහපත් පැත්ත කියන්නේ ඔය දෙකද? ඔනේ වැද්ද ගන්න හොයන්න ඕනේ කොහොමත් දිකාවක් කන්දරයක් නැහැ. කරලා තියෙන පාපයක් වරදකට යම් පිළියෙක අපලෝපද්‍රාවක් එනවා නම් ඒක තමයි විනාශේ හේතු වෙන්නේ. ඒව අප්‍රමාණය කරපුවා. ඒව නැත්තේ නැහැ. මොකද හේතුව? බුදුපියාණන් වහන්සේ දේශනා කර ගැඹුරු ධර්මයේ වැඩිහින් නැති තාක් කල් පළවෙනි උනේ රාග දේශ මොහ නිසා. එදිරි තමන්ගේ ආස්වාදයේ ඉවර ගන්න බලාපොරොත්තු ජයග්‍රහණය කරන්න මේ රෝග හදී වටිනවා කියන අදහස නිසා ඒව අයිත කරගන්න කරමු. දහවලු වැඩ. දහවලු වැඩ කියන්නේ දස අකුසල්. ඔන්නවා කරපුවාම ඔබට හම්බෙච්ච කර්මයේ කර්මී විපාකේ තමයි කවදා හරි අපල කියලා ඉන්නේ. මානක බාධක වශයෙන් ඉන්නේ. අන්න ඒ නිසා මොකද කරන්නේ? ඒ අපින් විච ආවෙද ගෝචර විච ආයෙද විච ආවෙද අසාධාරණේද වන්දි ගෙවිලා ඉවර වෙන තාක් කල් අපිට ණය නිදාස ඉඳ බෑ. ඒ නිසා ඒ වන්දි ගෙවන්නේ ඔය ක්‍රමයටයි. අප්‍රමාණ බින්දාම් කරමි කාක්ක හරි මගේ ගෙවන් අවලක් අසාධාරණයක් වුණා නම් මේ පින් විහිදලා වැදිරලා විහිදලා ඒ අය සුභිනමිත විත්වා නිතර සිහි කරන්න ඕනේ. මෛත්‍රී සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වයි. සිල්ලාත්‍ය නිදුක් පෙද්දා නිරෝගී වෙද්දා සුපත්තා දුකේ මිදෙද්දා කී කියද පූර්ණ වෙන්නේ ඥාන සම්පූර්ණ වෙන්න කරුණු දැනගන්න ඕනේ.
ඒ දැනගෙන ඒවා කරන්න ඕනේ. එතකොටයි ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ. සතුටු වෙන්න පුළුවන්. එතකොට සෝමනස්ස සාගත වෙන්නේ. අන්‍යව තමයි මහා දුසගලින් වෙන්නේ. ඒ ලැබෙන කුසලයේ තමයි යහපතල මාර්ගයේ පෑදෙනවා. සමාධියට හේතු වෙනවා. ආරි ධර්මයේ පසුතලිය හදනවා. ඒ නිසා ඊයාකාරී කටයුතු කරපුවාම තමයි මේ ආරි විනේ උපරිම ප්‍රයෝජන ගන්න හැකියාව ලැබෙන්නේ. ඒ අපලපද්‍රා මේ අධ්‍යයන විසිඳලා දැම්මෝ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මේ කියනවා ආරි මෛත්‍රිය ලෝකේ පතුරවන කෙනෙකුට ඒ මහත්කත ඉදී ස්වභාවයේ කොටද කියනවා නම් මේ කාමාවචර වශයෙන් කරලා යම් කිසි කර්මයක විපාකයක් ඇත්නම් ඒ සියල්ල ඉක්මවාගේ බලයක් ලැබෙනවා. ඒ බලයේ ඉදිරියේ තමන් විසින් සසරේ කරපු පාප කර්මයක බලයක් තිබුණා නම් කර්ම බලයක්. ඒ කර්ම බලයෙන් නැගිට බලයක් නැහැ. ඊතර විශාල පුණ්‍ය ශක්තියක ආරක්ෂාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල උපමා පෙන්නනවා. ලුණු මිටක් අරගෙන ඔය පොඩි වාදිනේක නිය කරලා කඩකාලා බැලුවොත් ඒක විශාල ලුණු රහ. ඔය ලුණු මිට අරගෙන වැවකට එහෙම දියපොළොත් ගඟවල දියපොළොත් මොකද වෙන්නේ කියලා අහනවා. දිය කරා නම් වතුර කඩකාලා බැලුවොත් එහෙම දිය රාවිද ලුණු රාවිද කියලා දැනෙන්නේවත් නැහැ. අන්නේ වගේ අපාති යම්කි පාපය සිද්ධ වෙලා තිබුණා නම් යම් තාසේ හිත මහත්ගත වුණාට පස්සේ අර මුනු විට වාගේ තමයි කියලා දීච්ච පාවු මහත්ගත වෙච්ච හිත අර කියන මහ වැව වාගේ මහ ගඟ වාගේ ඊටව මුනු විටකින් ගඟේ වැවේ වතුර ලුණු රහ ගන්න බැලුවා වාගේ ඕකලා දීච්ච අර ලෞකික වූ ආමාර්ථ ලෝකේ නැතිනම් මේ පාප කර්මයක් කියලා දුන්නා නම් ඒ පාප කර්මයේද ඔහුව මැඩමවත් අතර වෙනවා. ඉනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ග දුරු කරන ක්‍රමී. ඔය ක්‍රමී වැදගත් විදිහ වෙන මොනවා කියලා සාර්ථක ප්‍රතිපන්නල් දෙවි කියන්න බෑ. මෙන්න මේක තමයි ඒ සාර්ථක ප්‍රතිපල ලබන ක්‍රමී. ඥානවන්තෝ තේරුම් ගන්න නොකොලොත් නම් මේක කරගන්න හම් වෙන්නේ නැහැ. ඉතින් හොඳින් තේරුම් අරගන්න ඕනේ. ඥානවන්තව ඥාන සම්පූර්ණ වෙලා කරුණ තේරුම් ගන්න මෛත්‍රී සාගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ආර්ය මෛත්‍රිය මුල් කරගෙන බලමින් ඔය ආකාරයෙන් තේරුම් ගන්න කටයුතු කළොත් ඔය බාහිර දුරු කරගන්න පුළුවන්.